රසායනික පොහොර නොමැති වීම හේතුවෙන් එළහැර බුදුරුවය ආය ප්‍රදේශවල ගොඩබෝක වගාවන්වල අස්වැන්න අඩවි ඇති බව එම ප්‍රදේශයේ ගොවීන් පෙන්වා දෙනවා. ඉතින් දැන් පොහොර නැතුව මේ කොඩ වෙලා හැම තියෙන්නේ. ඉතින් ආදායමක් ගන්න බෑ. අල නෑ මේ වගේ. පොහොර නැති ප්‍රශ්නේ තමයි තියෙන්නේ. දැන් වල් බෙහෙත් තිබ්බනම් ගහලා ෂෝක් එකකට වැඩිය කරගන්න ඕනේ. මේ කන්න නැතුව දැන් සෝමානියක් තමයි වෙන්නේ. පොළොන්නරුව බකමුණ ප්‍රදේශයේද කුඹුරු ගොවිතැන් ආරම්භ කිරීමට මේ දිනවල ගොවීන් විසින් ගොවි බිම් සූදානම් කරන අයුරු දක්නට ලැබෙනවා. එක වීබසක් මං ඉහ ගන්නවා කෑමටවත් ගන්න බලන්න. මේ සැරේ එකයි වැඩ කරන්නේ. ඉතුරුවා ඉතින් අත්හරිනවා. තෙල් පොහොර නැහැනේ. දැන් කෘෂිකර්ම මැතිතුමා කියන විදිහට ගොවිතැන් කරන්න ගියොත් මිනිසුන්ට අඹුඩෙත් නැති වෙනවා. කෙසේ වෙතත් මෙදිරිගිරිය දිවුලන් කඩවල ප්‍රදේශයේ කාබනික පොහොර යොදා සිදු කළ වැල්දුඩම් වගාවෙන් සාර්ථක අස්වැන්නක් ලැබී ඇති බව එම ගොවීන් පෙන්වා දෙනවා. හැමදේම කාබනික පොහොර යොදලා තමයි බලතුරු හැමදේම හදලා තියෙන්නේ බලන්න හොඳ ලස්සනට. ගෙඩි පාට වෙලා හොඳට අංග සම්පූර්ණ පළතුරු පළ වෙනා ගන්න පුළුවන් වගාවක් කියලා අපි කිත් ගොඩේ කට්ටෙන් රසායනික පොහොර ඥාති ඉදලන උද්යෝජනය කරනවා. එහෙම කරන්න අවශ්‍ය නැහැ. අකුල් පොහොර, එළු පොහොර, ගොම පොහොර, පුච්චපු 10යි අලු ඕගෙන තමයි කාබනික පොහොර නිෂ්පාදනය කරන්නේ. ෆොස්ෆේට් කියලා තියෙනවා මේ වෙළඳ පොලේ ගන්න. ඒවත් ගෙනල්ලා යොදලා තමයි අපි මේ පොහොර නිෂ්පාදනය කරන්නේ. අතිසාර්ථක ගොවිතැනක් කියලා අපිට කියන්න පුළුවන්.